අපේ යම් යම් හැසිරීම අනුව ඒ වගේම අපේ ඇඟේ හැඩය මුහුණ පෙනුම අනුව අපි කොයි වගේ කෙනෙක්ද කියන එක හිතාගන්න ක්‍රම බොහොමයක් තියෙනවා. මේ අතරින් වැඩියම පාවිච්චි වෙන්නේ හස්තරේඛා ශාස්ත්‍රය සහ දේහ ලක්ෂණ ශාස්ත්‍රය. මේ දේවල් විද්‍යාවට අහු වෙන්නේ නැති එක ඇත්ත. නමුත් ඒව තුළ යම් ප්‍රමාණයක ඇත්තක් හැංගිලා තියෙනවා. අද අපි බලන්න යන්නේ ඔබ අත මිටමොළවන විදිය තුළින් කොයි වගේ කෙනෙක්ද කියලා අඳුනගන්න ක්‍රමයයි. හැබැයි මේක විශේෂයෙන් හිතන්නේ නැතුව ස්වභාවික විදියට අත මිටමොළවනකොට සිදුවෙන විදිය ගැන තමයි මෙතනදී අපි සැලකිල්ලට ගන්නේ. ඉතින් මේ රූපේ පෙනෙන විදියට ඔබ අත මිටමොළවන කෙනෙක් නම් ගොඩාක් දුරට හිත හොඳ කෙනෙක්. ඒ වගේම මේ අය ආත්මාර්ථකාමී ගතිගුණ තියෙනවා බොහොම අඩුයි. කොහොම වුණත් හිත හොඳකම නිසාම රැවටිලි කාලයන්ට අහු වෙන්න ඉඩ තියෙනවා. එයාලා අලුත් දේවල් ඉගෙන ගන්නත් අත්හදා බලන්නත් හරිම කැමතියි. ඔබ අතමිට මොළවන්නේ මේ විදිහට නම් මේ අය හරිම නිර්මාණශීලී. මේ වගේ අයත් කරුණාවන්ත වගේම තවත් අය නිතරම ඇසුරට ගන්න කැමති වෙන පිරිසක්. ඔබත් මෙහෙම නම් ඔබට තමන් ගැන ඉහළ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ඔබ නායකත්වයට උපන් හපන්කමක් තියෙන කෙනෙක්. කොහොම වුණත් දෙයක් නැති කරගන්න ඔබට තියෙන බය නිසා ලොකු අවධානමක් අරගෙන ගන්න ඕන තීරණ වලට ඔබ ටිකක් බයයි. ඔබ අතමිට මොළවන්නේ මේ විදිහට නම් බොහොම සුන්දර රූපයක් තියෙනවා වගේම කාගෙත් සිත් ඇද මැද ගන්නා සුළුයි. ඔබට ජීවිතය ගැන පැහැදිලි දර්ශනයක් තියෙනවා. සිතින් හැම වෙලෙම නිෂ්කලංක බව ප්‍රිය කරන ඔබ එදිනෙදා ජීවිතයේදී කරන දේවල් වලින් මේ නිෂ්කලංක බව බිඳෙනවට අකමැති. ඔබ ඒ තරම් දුරදිග නොබලා වැඩ කටයුතු වලට පිළිවෙන කෙනෙක්. ඒ වගේම සිතන තරම් හොඳට දෙයක් සිද්ධ නොවෙන්න ඉඩ තියෙන නිසා ඒ ගැන ටිකක් දුක් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔබ අතමිට මොළවන විදිය කුමක්ද? මෙතන බොහොම කෙටියෙන් විස්තර කරලා තිබුණා. තවත් මේ වගේ දේවල් වලින් කෙනෙක්ගේ අතුලන්තේ මොන වගේද කියන දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඉතින් මේ වීඩියෝ තව යාළුවන්ටත් බලන්න, ෂෙයා කරලා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න. ඔබට